අයිබෝන් පාර්ලිමේන්තුව විසුරුවල තියෙන මේ වෙලාවේ අපෙන් හැමෝ මහන ප්‍රශ්නයක් ඇයි අපි දේශපාලනයට එන්නේ. විශේෂයෙන් දැනට තියෙන ප්‍රධාන පක්ෂවලට සම්බන්ධ නොවී ඇයි අපේම පක්ෂයක් හදාගෙන එහෙමත් නැත්නම් මේ ස්වාධීනව දේශපාලනයට එන්න හදන්නේ කියලා. මං කැමති ඒකට මේ වගේ උත්තරයක් දෙන්න අහගෙන ඉන්න හැමෝටම. මං ඒක කාරණා දෙකකින් පැහැදිලි කරන්න කැමති. එකක් තමයි ලංකාවට හරිත දේශපාලනය හඳුන්වා දීම. මොකක්ද මේ හරිත දේශපාලනය කියන්නේ? දැන් දන්නවා මේ දවස්වල ඇති වෙලා තියෙන අධික උණුසුමත් එක්ක වැස්සේ සුළඟේ පෑවිල්ලේ රටාවල් වල වෙනස් වීමත් එක්ක දේශගුණය විපර්යාසයකට ලක් වෙලා තියෙනවා. ඒත් එක්කම ලංකාව වේගයෙන් කාන්තාරීකරණයකට භාජනය වෙලා. ඉතින් මේ තියෙන පරිසර ගැටලු වලට අපි මිනිස්සු විදිහට පොඩි පොඩි සංගම් හදාගෙන තනියෙන් මහන්සි වුණා. ලියුම් ගැහැව්වා, උද්ඝෝෂණය කරා. මේ එකක්වත් සාර්ථක වුණේ නැහැ. සමහරු නඩුත් කිව්වා. ඒ වුණාට නඩු කාලයක් තිස්සේ ඇදිලා ගියා. දුර්වල නඩු විදියට විසි වුණා. ඉතින් මේ ක්‍රමයෙන් ඔබට ගිහිල්ලා මේ පරිසරය අවංකවම රකින්න අවශ්‍ය නම් අපි ඊළඟ යථාර්ථවාදී පියවර තියන්න ඕනේ. ඒ යථාර්ථවාදී පියවර තමයි පාර්ලිමේන්තුවේ පරිසරය වෙනුවෙන් අසුනක් දෙකක් තුනක් වෙන් කර ගැනීම. ඒ කියන්නේ පරිසරය නියෝජනය කරන නියෝජිතයන් පාර්ලිමේන්තුවට ප්‍රජාතන්ත්‍රවාදීව යැවීම. ඒකට තමයි ඡන්දය තියන්නේ. ඒකට තමයි මේ හරිත දේශපාලනය තියෙන්නේ. ඇත්තටම හරිත දේශපාලනය ලෝකෙට එන්නේ 1970 විතර ඉඳලා. ඒ නව ශ්‍රීලන්තයේ ඇතිවන යම් පරිසර විනාශයකට ඒ මිනිස්සු පොඩි සංගමයක් හදාගෙන උද්ඝෝෂණයක් කරලා අනතුරුව තීරණය කරනවා මේක මේ විදියට විසඳන්න බෑ. අපි පාර්ලිමේන්තුවටම ගිහිල්ලා මේ බලය වැඩිපුර අරගෙන අපිම මේක විසඳන්න ඕන කියලා. එහෙම තමයි හරිත දේශපාලනය ලෝකයට එන්නේ. ඒත් එක්කම ඒ ලෝකය පුරා පැතිරිලා ව්‍යාප්ත වෙලා යනවා. ඒ ව්‍යාප්ත වීමත් එක්ක ලෝකේ රටවල් 70ක පක්ෂ 98ක් පමණ මේ වෙනකොට පිහිටවලා තියෙනවා. සමහර පක්ෂ ප්‍රධාන විපක්ෂයේ විශේ෷යෙන් ජර්මනිය වගේ රටවල් වල ප්‍රධාන විපක්ෂයේ කොටසක් විදිහට හරිත පක්ෂය දැනටමත් කටයුතු කරනවා. ඉතින් මේ හරිත දේශපාලනය ලංකාවට අලුත්. අපි ලංකාවේ තියෙන පරිසර ප්‍රශ්නවලට ඉදිරිපත් වෙලා ඒ පරිසර ප්‍රශ්නවලට විසඳුම් හොයලා ඒකෙන් පන්නරයක් ලබාගෙන තමයි මේ දේශපාලනය කරන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ගැන දන්න හැමෝම දන්නවා මේ හරිත දේශපාලනය වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් මේ වෙනුවෙන් කරලා තියෙනවා. එහෙනම් ලංකා දේශපාලන අවකාශය තුළ හරිත දේශපාලනයේ හිස් තැන පුරවන්නයි මේ සූදානම් වෙන්නේ. ඒක තමයි හරිත දේශපාලනය. ඒ අලුත් සංකල්පය පරිසරය වෙනුවෙන් මේ රටේ පරිසරයේ පැවැත්ම, ඒ කියන්නේ අපේ පැවැත්ම වෙනුවෙන් අපි හරිත දේශපාලනය, පරිසර විඥානය දේශපාලන කරලියට අරගෙන එනවා. ඒක තමයි අපේ මූලික අභිප්‍රාය. දෙවැනි කාරණය ගත්තොත් ලංකාවේ ඉන්න දක්ෂයෙකුට මේ රටේ නායකත්වයට පත්වෙන්න අවශ්‍යයි කියලා. ඔහුට හෝ ඇයට කුමක්ද කළ හැක්කේ? ඒ වෙනුවෙන් ඔවුන්ට ගත හැකි ක්‍රියාමාර්ග ඉතාමත්ම සීමිත වෙලා තියෙනවා. ලංකාවේ නායකත්වයට එන්න නම් අපි දන්නවා ප්‍රධානකම හතරක් තියෙනවා. ඒ හතර තමයි එකක් ලංකාවේ දේශපාලකයෙකුට දාව උපදින්න ඕනේ. එහෙම නැත්තම් නෑයෙක් වෙන්න ඕනේ. දෙවැනි කාරණේ තමයි අධික ලෙස ධනය උපයාගත්ත ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනේ. ඒ ධනය කොහෙන්ද ආවේ කියන එක ගැටලුවක් නෑ. තුන්වැනි කාරණේ තමයි තමන්ගේ මේ විශ්‍රාම සුවය වෙනුවෙන් සහනයක් හොයන නිලියෙක්, නළුවෙක් හෝ ක්‍රීඩකයෙක් වෙන්න ඕනේ. ඒ අයත් දේශපාලනයට එනවා. හතරවැනි කාරණේ තමයි ලංකාවේ තියෙන 70ක් පමණ වෙච්ච පක්ෂවලින් පුංචි පුංචි පක්ෂ තෝරගෙන ඒවෑන් කරලියට ඇවිල්ලා සන්ධාන ගහගෙන ආණ්ඩුවට හෝ ප්‍රධාන විපක්ෂයට සම්බන්ධ වෙලා ඒ කුඩා පක්ෂය පාවා දීලා පිම්ම පන්න කට්ටි ඉන්නවා. ඔන්න ඔය ක්‍රම හතර තමයි ලංකාවේ දේශපාලන කරලියට පිවිසෙන්න සාමාන්‍ය මිනිස්සෙකුට තියෙන්නේ. ඒ ක්‍රම හතරෙන්ම අපි දන්නවා ලංකාවේ බිහිවෙන සුපිරි දක්ෂයන් නායකයන් ලංකාවේ දේශපාලන කරලියට ගේන්න අවකාශයක් නැහැ. එහෙනම් රට හදනවා නම් කළ යුතු විශාලම වගකීම තමයි ඒ යන්න පුළුවන් පාර හදන එක. ඉතින් අපි තරුණයෝ කණ්ඩායමක් විදිහට මේකතු වෙලා හදන්නේ ඒ පාර. මේ රටේ බිහිවෙන සුපිරිම දක්ෂයන් නායකත්වයට දේශපාලනයට ගේන්න ඕන කියන ස්ථාවරයේ ඉඳගෙන අපි ඔවුන්ට එන්න පුළුවන් පාර කපන්නයි මේ හදන්නේ. ඉතින් ඔය කියන මූලික
සංකල්ප දෙක පෙරිදැරි කරගෙන හරිත දේශපාලනයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් සම්බන්ධ කරලා මැදමාවත තෝරගෙන දක්ෂිනාංශික හෝ වාමාංශික නොවන මැදමාවත තෝරගෙන අපි අපේ දේශපාලන ගමන් මාර්ගය මෙවර 2020 පාර්ලිමේන්තු මැතිවරණත් සමග ආරම්භ කරනවා. ඉතින් මම උදාහරණයක් කිව්වොත් අපි දැන් මේ මොහොතේ මොකද්ද කරන්න ඕනි කියලා. මං කියන්නේ අපි පුංචි ගිනි පුපුරක්. අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්. කීප දෙනෙකුට එකතු වෙලා එක මැතිවරණයකට ඉදිරිපත් වෙලා මේකට ගැටලු විසඳුම් හොයන්න බෑ. අපි බිම් මට්ටමේ ඉඳගෙන ඇටයක් පැලවෙනවා වගේ පොළව වදාගෙන වෘක්ෂයක් විදියට හැදෙන්න ඕනේ. ඒ මූලික ආරම්භය තමයි ඔබ මේ දකින්නේ. ඒ මූලික සලකුණ තමයි ඔබ මේ දකිමින් සිබෙන්නේ. එනම් අනාගතයේදී ඉතිහාසයේ දිහා හැරී බලන විට අපි මේ ලබන ආරම්භය ගැන ඔබට මතක තිබුණොත් ඒ ගැන සතුටක් දැනේවි. මං ඒ ගමන් කියන්න කැමති විශේෂ දේශපාලන කාරණයක් තියෙනවා. ඒ තමයි මෙවර 2020 වෙනුවෙන් එක් පක්ෂයක් 3-2 බලයක් ඉල්ලා සිටිනවා. ඇත්තටම මොකද්ද මේ 3-2 බලය? අපි දන්නවා ජනාධිපතිවරයාට යම් බලතලවල හානිවීමක් තියෙනවා. අඩුවීමක් තියෙනවා 19 ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක. ඒ ගමන් 19 අගමැතිවරයාට විශාල බලතර ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉතින් අගමැති සහ ජනපති අතර බලය යම් තාක් දුරකට බෙදී යාමක් තියෙනවා. එහි අන්ත දෙකක ඝට්ටනයක් ගැටුමක් අපිට එලිපිට දකින්ට ලැබෙමින් පවතිනවා. එහෙනම් මේ 3-2 මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ කුමක් සඳහාද? ඒ ගැන නැවත සිතා බැලිය යුතුයි. 3-2 ඇත්තටම ඉල්ලන්නේ ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කරන්න. ඒ කියන්නේ රට කරවන ලියවිල්ල වෙනස් කරන්න. ඒක ලියවිල්ල වෙනස් කරන්න පුළුවන් ක්‍රම දෙකකට. අපි හිතුවත් ලංකාවේ ව්‍යවස්ථාවල් මෙච්චර කල් වෙනස් වෙලා තියෙන්නේ ඇයි? ලංකාවේ ව්‍යවස්ථාවල් හැමතිස්සෙම වෙනස් වුණේ ඒ අවස්ථාවේ සිටින පාලකයන්ට තමන්ගේ බලය තවදුරටත් සනාථ කරගන්න, තර කරගන්න, වැඩි කරගන්න. එහෙන ලංකාවේ ව්‍යවස්ථාව කවදාවත් ජනතාවට යහපතක් වෙන විදිහට, ලංකාවේ රාජ්‍ය පරිපාලනයට සෙතක් හැදෙන විදිහට, ලංකාවේ සංවර්ධනයට පිටුවහලක් වෙන විදිහට වෙනස් වෙලා නැහැ. වෙනස් වුණා නම් ඒ හැමතිස්සෙම වෙනස් වුණේ ඒ ඉන්න පාලකයාගේ පුද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන්. ඒක තමයි ඉතිහාසය. මේ අවස්ථාවේදී අපි දන්නවා අපි ගොඩක් ඡන්දය දීපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව පත් කරගන්න ඡන්දය දීපු අය බලාපොරොත්තුවෙන් ඉන්නවා 3-2 දීලා 19 අවහොසි කරගත්තොත් නැවත 2015 පෙර සිටි විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු නිර්මාණය වෙයි කියලා. නමුත් එසේ වීම තුළ අනිත් පැත්තෙන් අග්‍රාමාත්‍යවරයා නාම මාත්‍රික අග්‍රාමාත්‍යවරයෙක් බවට පත් වෙනවා. අග්‍රාමාත්‍යවරයානු මහින්ද රාජපක්ෂ මහත්මයා. ඔහු නාම මාත්‍රික වීම තුළ ඔහු සතු සියලු බලයන් ගිලිහි යනවා. මීට කලින් හිටිය රත්නසිරි වික්‍රමනායක, දීමු ජයරත්න වගේ අග්‍රාමාත්‍යවරුන් වගේ ඔහු සතුව ඇති බලතල ගිලිහි යනවා. අපි දන්නවා දැනට දේශපාලන පොරපිටියේ බලවතා මහින්ද රාජපක්ෂ. මේ දේශපාලන ඔහු වටා ගොඩනැගී තිබෙන දේශපාලන ඒ මහා ජාලයේ හිමිකරුවා ඔහු. එහෙනම් ඔහු තමා සතු බලය ගිලිහි යාමට කිසිවිටකත් ඉඩදී නැවත නාම මාත්‍රික අග්‍රාමාත්‍යවරයෙකු බවට පත්වනු ඇතැයි සිතීම විහිළුවක් කියලා මට හිතෙනවා. එන සිදුවෙන කාරණය 3-2 බලය ලැබුණොත් ඇත්තටම සිදුවිය හැක්කේ කුමක්ද? 3-2 බලය ලැබුණොත් ඇත්තෙන්ම සිදුවිය හැක්කේ නව ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් ජනාධිපතිවරයා සතු බලතල තවදුරටත් කප්පාදු කර, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, ඒ බලතල තවදුරටත් අග්‍රාමාත්‍යවරයා වෙත කේන්ද්‍ර කර ගැනීම. පාර්ලිමේන්තුවේ බලය තියෙන අග්‍රාමාත්‍යවරයාට දේශපාලන පොරපිටියට දැන් ඉදිරිපත් වෙලා ඉන්න ඔහුගේ පාක්ෂිකයන්, ඔහුගේ නාමයෝජනා ලැබෙයි යයි සිතන අපේක්ෂකයන් සියල්ලක්ම කේන්ද්‍රගත වෙලා ඉන්න මහින්ද රාජපක්ෂයන් වෙත. ඉතින් එහෙනම් ඒ බලපිටියේ බලය තියෙන්නේ මහින්ද රාජපක්ෂට නම් ඔහු සිය බලය ගිලිහි යන ප්‍රියවරකට කිසිසේත්ම යොමුවන්නේ නැහැ. එහෙනම් යොමුවන්නේ ඔහු තව සිය බලය තර කරගැනීමේ කටයුත්තකට පමණයි. එසේනම් 3-2 බලයක් ලැබීමෙන් සිදුවිය හැකි එකම ප්‍රතිඵලය නම් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා තවදුරටත්
සිය බලය වැඩි කර ගනිමින් ජනාධිපතිවරයාගේ බලය අඩු කර ගැනීම පමණ. ඒ ප්‍රතිඵලය නම් ඔබ මහත් බලාපොරොත්තුවෙන් පත්කරගත් ජනාධිපතිවරයාගේ තට්ටු සිඳ දැමීමක්. ඔබ බලාපොරොත්තු ක්‍රමයේ වෙනස්වීම නැවතත් නවත්වාලීමක්. හිතල බලන්න තුනෙන් දෙක ලැබුණොත් වෙන්න පුළුවන් ජනාධිපතිවරයා බලාත්මක වීම නොවෙයි, ඔහු දුර්වල වීම. කෙනෙක් අපෙන් අහනවා අපි ජනාධිපතිවරණයට ගත්ත ක්‍රියාමාර්ගත් එක්ක ඉදිරි මැතිවරණයට අපි පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් කුමක් කරන්නේද කියලා. අපේ අරමුණ තමයි ලංකාවේ රාජ්‍ය පරිපාලනයට ඒ රට කරවන ව්‍යාපෘතිවලට, රට කරවන වැඩපිළිවෙලට පරිසර විඥාණය අන්තර්ගත කිරීම. ඒ කියන්නේ environmental wisdom කියලා අපි කියනවා. පරිසරය සම්බන්ධ දැනීමක් තියෙන, පරිසරය සම්බන්ධ උනන්දුවක් තියෙන, හදවතක් තියෙන මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඒ පරිසර විඥාණය රටේ රාජ්‍ය පරිපාලනයට අන්තර්ගත කිරීම තුළින් පමණයි රට තිරසාරව පවතින තැනක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ. අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා, හඬ නගනවා. ඒ විතරක් නෙමෙයි, ජනාධිපතිවරයා දැන් අපේ රටේ නායකයා. ඉදිරි අවුරුදු පහට සියලු පුරවැසියන්ගේ නායකයා ඔහු. එසේනම් පුරවැසියෙකු විදිහට පුරවැසියාගේ යුතුකම ජනාධිපතිවරයාට ඒ අවශ්‍ය කරන සහාය ලබා දීම. එම සහාය ලබා දීමට පාර්ලිමේන්තුව තුලදීද නොපැකිලව නිවැරදි කාරණා කටයුතු වලදී අපි ඉදිරිපත් වෙන්න මැලිවන්නේ නැහැ. කිසිසේත්ම රට දිනවන තැනකදී, රටේ පොදු යහපත ඇති කරන වැඩසටහනකදී, වැඩපිළිවෙලකදී, යෝජනාවකදී අපි ජනාධිපතිවරයාට සහාය දක්වන්න මැලිවන්නේ නැහැ. ඒ වගේම ඔවුන් මේ පරිසරයට නිසි තැන ලබා නොදෙමින් මේ දැන් කරගෙන යන වැඩපිළිවෙල වගේ දේවල් ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් විශේෂයෙන් අපි එහිදී ලොකු බලයක් නිර්මාණය කරලා අවශ්‍ය කරන ප්‍රතිරෝධය පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඕක තමයි අපි දැන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා කරන්න. ඉතින් මේක දිග ගමනක්, අවුරුදු 10ක් 15ක් පුරාවට සැලසුම් කරලා අවුරුදු 30කින් රට හදන්න සැලසුම් කරපු ලියවිල්ලක් අරගෙන අපි යන ගමනක්. ඉතින් ඒ ගමනේ පළවෙනි සිඟිති අඩියයි මේ තියන්නේ. ඉතින් අපි සියලු දෙනාටම ආරාධනා කරනවා මේ රට වෙනස් කරන්න නම් ඔබ වෙනස් විය යුතුයි. ඔබ සිතන පතන විදිහ වෙනස් විය යුතුයි. ඔබ පක්ෂයක් තෝරා නොගෙන රට තෝරා ගත යුතුයි. ඔබ පක්ෂයක් තෝරා නොගෙන මිනිසුන් තෝරා ගත යුතුයි. එසේ කළොත් පමණයි ඔබට දක්ෂයන්, රටේ බිහිවෙන හොඳම නායකයන් ඔබගේ නායකයා බවට පත් කරගෙන පාර්ලිමේන්තුවට යවී හැකිවන්නේ. එසේනම් ඒ පණිවිඩය ඔබට තේරුණා නම් අපි බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී ඔබ අප වෙනුවෙන් ඡන්දයක් ප්‍රකාශ කරයි කියලා. අපි දන්නවා සිදුහත් බෝසතාණන් බුදු වීමට පෙර එතුමන්ගේ පාත්‍රය ගංගාවකට මුදාහැර එය උඩුගම් බලා යනවා නම් එතුමන් නිසකයෙන් බුදු බවට පත්වේයි උපකල්පනය කළා. අපි කරන්නේත් එවන් වූ උඩුගම් බලා යෑමක්. අපිත් ඒ පාත්‍රය වගේ මේ උඩුගම් බලා යන්නේ අමාරුයි. නමුත් අපි මේ දරන උත්සාහය හොඳයි නම්, මේ රට හදන්න පුළුවන් නම්, මේ රට හැදෙන රටක් නම්, මේ රට හදන්න පුළුවන් රටක් නම්, අපි වගේ උඩුගම් බලා යන මිනිස්සු මේ සැරේ දිනාවි. අපි වගේ ඒ උත්සාහය දරන මිනිස්සු මේ සැරේ ශක්තිමත් වේවි. ඒ සිහිනයට තව තව මිනිසුන් එකතු වේවි. බලමු මේ රට හදන්න පුළුවන්ද නැත්නම් නේරංජනාව දිගේ ඒ පාත්‍රේ පල්ලෙහාට ගහගෙන යයිද කියලා. ඔබ සමට ජයග්‍රහී දවසක් වේවා. ජය වේවා.